මේ ගාන අපට මුලින්ම කියන්නේ කේ කියන්නේ එකට වඩා විශාල තාත් සංඛ්‍යාවක්ලු. එහෙනම් මෙන්න මේ අසමානතාවය තෘප්ත වෙනවා කියලා නැත්නම් සත්‍ය කියලා පෙන්වන්නේ කියලා තමයි මුලින්ම කියන්නේ. හරි, එතකොට මේකට ප්‍රවේශය අපිට ගන්න පුළුවන් එක එක ආකාරවලට. එක්කෝ කියන පුළුවන් කාට හරි මේ පැතරණා සුළු කරලා මේ තත්ත්වයේ ඇතුළට මේ පැත්ත කුඩා කියලා, හෝ මේ පැත්තරඩා මේ පැත්ත විශාලයි කියලා සුළු කරලා එක එක විදිහට කියන්න පුළුවන්. අපි මෙහෙම ගන්නත් පුළුවන් කාට හරි ඒ ක්‍රම දෙකටම පරිබාහිරව. දෙකයි කේ ඍණ එක වෙදීම දෙකයි කේට වඩා කුඩා නම් දෙකයි කේ ඍණ දෙක වෙදීම දෙකයි කේ ඍණ එක කියන කාරණයෙන් ගම්ම වෙන්න ඕනේ අපිට ගන්න පුළුවන් සරසමයි. Fn සරසමයි මේ කාරණයට, සරසමයි මේ පැත්තේ කාරණය. මොකද්ද මේ කොටස මෙහෙට දැම්මු. නැතහොත් දෙකයි කේ ඍණ එක වෙදීම දෙකයි කේ ඍණ දෙකයි කේ ඍණ දෙක වෙදීම දෙකයි කේ ඍණ එක විශාල බිංදු වෙනවා. හරිනේ තර්කේ බොහොම සරල තියන. මේක සත්‍ය නම් මේක මේ පැත්තට ගියන් පස්සේ මේ ප්‍රකාශන බිංදු වැඩි වෙනවා නේ. මේ ප්‍රකාශන බිංදු වැඩි නම්, ඒ කියන්නේ මේක සත්‍ය නම් මේක අරහෙට ගින්චෙන් පස්සේ මේක ලැබෙනවා. දෙකව සමාන තර්ක. එහෙනම් ඔයගොල්ලෝ මේක සත්‍ය කියලා පෙන්වන්නත් හරි, මේක සත්‍ය කියලා පෙන්වන්නත් හරි. මේක සත්‍ය කියලා පෙන්වන්නත් හරි. ඒතර ඒක සත්‍ය නම් මේක තන්දරේ අපිට ගන්න පුළුවන් මේ පොදු හරය ගත්තාන් පස්සේ මෙතන එනවා මේක දෙයිලා දෙකයි කේ ඍණ එකේ වර්ග ඍණ දෙකයි කේ ආපෝ දෙකයි කේ ඍණ දෙක. මොකක් මෙතන මේක මෙහෙම තියෙන එක රසල ගන්න අපි. වැඩිම පොදු හරයන දෙකයි කේ වාරයක් දෙකයි කේ ඍණ එක විශාල බිංදු. අපිට දීලා තියෙන නිසා කේ එක වඩා විශාල සංඛ්‍යාවක් නිසා කියලා කේ විශාල එක බැවින් අපිට තේරෙන දෙකයි කේ ධන සංඛ්‍යාව සහ දෙකයි කේ ඍණ එකක් ධන සංඛ්‍යාව. මොකද කේකට වැඩි නම් මේක දෙකට වැඩි සංඛ්‍යාවක් එකක් අල්ලුවත් එකක් ධන සංඛ්‍යාව. එහෙනම් දීලා තියෙන මෙන්න මේ කේ අනු මෙන්න මේ සංඛ්‍යාවත් මෙයා මේ සංඛ්‍යාව මෙයා ඒකත් ධන නිසා මේ ඉහත ප්‍රකාශනයේ සම්පූර්ණ මෙන්න මේ ප්‍රකාශනයේ දෙපසම මේ සමස්ත වෙන මේ කුට්ටියෙන් ගුණ කරාගේ අසමානතාවය පැත්ත මාරු වෙන්නේ නැහැ. ඒතොර අපිට ගන්න පුළුවන් ඉහත ප්‍රකාශනයේ සරසය මෙන්න මේක. නැතහොත් 2i k ඍණ 1 වර්ග ඍණ 2i k 2i k ඍණ 2 ධනයකින් ප්‍රකාශනයේ ගන්න පුළුවන් සරසය. නැතත් කිව්වොත් මේක උපකරත් එක මේක උපකරත් එක දෙකේම අන්තර්ගත එකයි. ඒතොර මේක පොඩක් සරල කරොත් වෙනවා මේක දෙකේම අන්තර්ගත එකයි. මේ ප්‍රකාශන දෙපැත්තම මේකෙන් වැඩි කරගෙන පස්සේ අපිට අසමානතාවය අස්නුවේ මේකේනවා. මේකයි මේක අන්තර්ගත එකයි. ඒ වගේ මේකයි මේක අන්තර්ගත එකයි. ඇයි මේක ආපහු ඔක්කොම බෙදුවොත් දෙකයි කිරණ එකෙන් දෙපැත්තම අසමානතා දෙකයි කේ වාරයක් දෙකයි කිරණ එකෙන් දෙපැත්තම බෙදුවොත් අසමානතාව පැත්තම අරු වෙන්නේ නැහැ. හේතු බෙදෙන පද දෙකම දාන නිසා ආයෙත් අපිට මේක. රයිට්. එහෙනම් මේක පුරත් එකයි ඔයගොල්ලෝ සත්‍යයකට පුරත් එකයි මේ සත්‍යයකට පුරත් එකයි බොහොම සරල දෙයක්. මම මේ ඕනතර වැඩිපුර කියන මෙච්චර මේක කියවන්න ඕනෙත් නැහැ. මම තේරුණාත් කියන බයිට මම මෙහෙම කියන්නේ. දැන් මේක සුළු කරනවා. සුළු කරත් මොකද වෙන්නේ? 4k වර්ග ඍණ 4k ධන 1 ඍණ 4k වර්ග ධන 4k විශාල බිංදුව කියලා තමයි උඩගේ අදහස කෙටි වුණත් එන්නේ දැන්. නැවතත් මේක සුළු කරත් මේකට මේක හවුසි වෙනවා. ඍණ 4k දන හතරයි කියව හොසිලා එනවා අපිට එක විශාල බිඳු. හා මේ තර්ක සෑමට සත්‍යයි. එහෙනම් මේ ප්‍රකාශ සෑමට සත්‍යයි, මේක සත්‍යයි. මොකෝ සර්වසම තර්කනේ. මේක සෑමට සත්‍යයි කේකට වැඩි නිසා. මේක සත්‍යයි. එහෙනම් අපිට කියන්න මෙතන නම් පස්සේ නිගමනය. එකකට විශාලයි බිඳුව යනු සෑම විටම සත්‍ය ප්‍රකාශනය බැවි සහ එම ප්‍රකාශනයට සර්වසම අදහස මෙන්න මේකටත් ඇති වෙයි. අදහස ඉහත සාධනය.
දෙකයි කේ ඍණ එකපදීම දෙකයි කේ විශාලය දෙකයි කේ ඍණ දෙක එදීම දෙකයි කේ ඍණ එකටද ඇති බවින් කේ විශාලයි එක විට මේ ප්‍රකාශනය සත්‍යයි වැඩ ඇති තමන් වැඩිපුරත් එක්ක වචන රන්න ඕන හරි මන් ලිව්වේ නැහැ ඉතින් ඔයගොල්ලෝ තේරෙන මොකද්ද කරන්න කරයි හරි හරි ඊට පස්සේ කියනවා අලුත් කතන්දරයක් හරි ඊළඟට කියන අපිට UN කියලා දෙන පදයක් 1 1 3 5 ආදී ලෙස 2 N ඍණ එකතෙක් දෙදීම යට 2 4 6 2 නෝසයි තොර බලුවන් තේරෙම රටාණු උඩ තියෙන 1 3 5 7 ඒ වගේ ඔත්ති සංඛ්‍යා වල ගුණිතයක් ඩොට් ඩොට් කියන ගුණිතය යට තින්නේ 2 4 6 2 න්තෙක් ඉරට්ටේ සංඛ්‍යා වල ගුණිතයක් UN ගේ හරි එතකොට VN කියලා හෙකුත් දීලා තිනා අපිට VN ගේ තියෙන උඩ 1 2 4 2 න් ඍණ 2 කියලා. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා තියෙන මේ එක අමතක කරොත් තියෙන ඉරට්ටේ සංඛ්‍යා 2 4 එහෙම ගුණිත වෙලා ගුණ වෙලා යට තින්නේ 2 3 5 දෙකයි ඍණය. තර මේකෙන් එකකට විශාල කියලා අපිට දීලා තියෙනවා. ඔහොම. තර මේකේ උඩ තියෙන එකම දක්වන දෙකේ ගුණාකාර කොම් මෙතෙක් මෙතෙක් දෙකයි ඍණ දෙක දෙක. යට තියෙන්නේ උඩ මේ එකම දක්වන දෙකේ ගුණාකාර තියෙන්නේ. යට මේ එකම දක්වන යට මේ දෙකම අමතක කරොත් තියෙන්නේ 3 5 7 වගේ ඔත්තේ සංඛ්‍යා. ඔකෙන් තේරෙනවා. තර අපිට කියන්න ඔය කාරණා දෙක දීලා තියෙනවා. UN ට වඩා කුඩයි VN කියලා සාධනය කරන එක මුලින් කියන්න. බලමු මේ කොටස මම පොඩ්ඩක් මේ කොලේ පොඩ්ඩක් දාගන්න උඩට. හරි මම පොඩ්ඩක් කොලේ හදාගත්ත ගන්නට. හරි ලියන්න පහසුයි දැන්. ඔව් අපි බලමු කොහමද VN කුඩයි UN කියලා පෙන්වන්නේ කියලා. අපි මේ වෙනකොට හැබැයි ඔප්පු කරන් තියෙන මේක. K කියන එක එකට විශාල සංඛ්‍යාවක් වුණොත් අපි සාධනය කරගත්ත කලින් 2 K ඍණ 1 බෙදීම 2 K ට වඩා කුඩා කියලා 2 K ඍණ 2 බෙදීම 2 K ඍණ 1 අපිට ඔකත් උදවට ගන්න පුළුවන් මෙන්න මේ කතන්දරේ සාධනය කරන වැඩේදී හරි එතකොට මේක K කියලා තුනට තින් K වෙනස් කරන්න පුළුවන් අපිට උඩේකේ තියෙන මෙතන මේ N එකට වැඩි කියලා එහෙනම් මේ K ප්‍රතිස්ථාපනය කරොත් N වලින් අපිට එනවා දෙකම සමාන තරක n n එකට විශාල නම් අපිට ගන්න පුළුවන් 2 n ඍණ 1 බෙදීම 2 n ට වඩා කුඩා කියලා 2 n ඍණ 2 බෙදීම 2 n ඍණ 1 හරි අපේ ගැටළු මේ අලුත් එකේ මේ u n v n ඉන්න නැසර නිසා මේකේ k වෙනුවට n දාලා මෙහෙම එකක් ගන්න පුළුවන් ඒතර මේක අවශ්‍ය නැහැ අපේ වැඩේ අවශ්‍ය දෙයක් හරි හයිට් එක අතේ තියාගෙන බලමු. දැන් UN කියන කවුද? මේක. 1 3 5 VN කියන්නේ 2 4 6 හොම තියෙන 2 N කියලා. තොර මේකට කුඩයි කියලා අපි ඔප්පු කර ගන්න ඕනේ VN එක නං VN කියන්නේ 1 2 4ම 2 N ඍණ 2 බෙදීම 2 3 5 2 N ඍණ 1 කොහොමද තියෙන හරි එතකොට යන්න ඕන තැන අතන මොකද UN ට VN කුඩයි කියලා පෙන්න ගන්න ඕනේ ඉතින් බලුවම තේරෙන්නේ මේ කාරණා මෙතන මේ UN ගේ මෙන්න මේ VN ට UN to VN ට පොදු පද ටික මෙන්න මේ ටික UN ගේ තියෙන මේ ලවේ ඒ දිහටම VN ගේ හරේ කියලා පේනවා පොඩ බැලුවොත් හදන්න ඉස්සෙල් හරි ඒ වගේම
මෙන්න මේ UN ගේ හරය තියෙන ටික තුල ඉන්නවනේ. මෙන්න මේ ටික 4 6 ඔහොම 2n ඍණ 2 සහ 2n කියන එක තියෙනවා කියලා තේරෙනවා මෙයා කිසිමක. ඒ විදිහට අරලා බැලුවොත් තේරෙනවා මෙන්න UN තුල ඉන්න මෙන්න මේ ටික මේ 2n එක හැර ඉන්නවා අතන VN තුල ළඟයි. එක මේ සෙට් එකයි මේ සෙට් එක සමානයි. මෙන්න මේ සෙට් එකයි මේ සෙට් එක සමානයි. එක දැක්කෝ. හරි. අපිට මෙන්න මේ අදහසක් ගන්න පුළුවන්. මම මුකුත් දැන් පෙන්න ගන්න ඕනේ UN ට වඩා මේ මේ පාවිච්චි කරලා පෙන්න ගන්න ඕනේ UN ට වඩා VN අඩුයි කියලා ඇත්ත. කාරණේක මම කරන දේ මොකද පොදු පද තියෙනවා මේ. මෙහෙම මෙහෙම මෙන්න මෙහෙම තියෙන නිසා ආයෙත් එකක් උත් මේ ගාමේ. ඊට පස්සේ ඉතුරු වෙන්න වෙන්නේ භාග දෙක දෙකට පොදු වෙන්නේ. එකක් දැක්කම. හරි. දැන් එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මේ දෙක UN win වැඩි කරොත් මේ කුට්ටි මේ කුට්ටි අවසල මේ කුට්ටි මේ කුට්ටි අවසල මේ ඉතුරු කියන්නේ UN වැඩි කරොත් මේ තමිලි පාර කොටස තමිලි පාර කොටස අවශ්‍ය වෙලා රෝස පාට මේ කොටස රෝස පාට මේ කොටස අවශ්‍ය වෙලා UN VN ගුණ කරොත් එන්නේ මේ භාගේ දෙක පොදු ඉතුරු වෙන භාග දෙක. වර්ග මේ තමිලි කොටසට මේ තමිලි කොටස අවශ්‍ය වෙලා මේ රෝස කොටසට මෙතන දෙකයින් තෙක් ඉන්න සහ ඉතුරු වෙන එතකොට මෙතනලි පාට තමයි පාට එකේ මේ රෝස පාට එකට මෙතන තුල ඉන්න මෙතන ඉන්න පද 2n ඍණ 2 තෙක් කොටස් ටික නැතොත් මේ ටික අවශ්‍ය වෙලා ඉතුරු වෙනවා මේ 2n එක. නැතොත් මෙයා 1 2n එක. රෙන්නේ මොකද්ද? UN VN ගුණිතය සමානයි. හරි තොර එනවා අපිට එක විදි මටයි එන්නටයි එන් කිය. නමුත් මම හිතුවේ පැත්තට යන්න බැරුණා. ඒක මට ඕන මේකනේ. ඒක හරියන්නේ නැහැ. මේකනේ. අපි ගානා ගත්තාන් පස්සේ හිතන එකක් විදිහට හරි. ඒක හරියන්නේ නැහැ. අපි පොඩ්ඩක් කෝනස් කරලොත් මෙහෙම. UN තුල ඉන්නවා ඉන්න එක 1 3 5 2 එන් රෙන එක. 2 4 2 VN තුර ඉන්නේ 1 2 4 2 2 2 3 5 2 කියලා තේරෙනවා. තොර මේක මේ අවසාන පද දෙක අතර අනුපාතය කියන්නේ මේක මේ හරේ ලවේ පාද ලවේ පදේ හරේ පදේ ඊළඟ පදේ අපිට ලියමු පේනවා හොඳට. තොර VN ලිව්වොත් තා වැඩිපුර පදත් එක 1 2 4 2 n ඍණ 6 2 n ඍණ 4 2 n ඍණ 2 කොහොම නෙන්නේ 2 n ඍණ 1 2n ඍණ 3 2n ඍණ 5 2 3 5. තොර එන්ට එක දැම්මම මොකද වෙන්නේ? උඩින් මල් මුල් එන්ට n එකකට අවශ්‍යයි බැරදුනා. ගන්න පුළුවන් එන්ට අඩුම ගාන n එකකට අවශ්‍යයි නිසා නිකිර නිසා ගන්න පුළුවන් අඩුම ගාන 2. 2 දැම්මොත් වෙන්නේ 4. මෙන් දෙකක් ගියොත් 2. මේ තමයි n දෙක විතර. මේ තමයි n 3 විතර. ඔහොමනේ. මේ තමයි අන්තිම එන්ට එන් එන් කියන්නේ එන් අවස්ථාව. එන් 2 3 4 5 6 7 8 එන්. යට එන්ට දෙක දැම්මොත් එන්නේ. දෙවර දෙක තමයි 4 එකක් 3. ආ මෙතන එන්නේ. එන්ට දෙක දැම්මොත්. අඩුම ගන්න දෙක නිසා. ඊට පස්සේ මෙතන. මේ ඉන්නේ එන්. මම එන් කියලා අදහස් කරේ මෙතන මේ 2 එන්ට 2 දාලා එන්නේ. ඔහොම එන්ට මම කිව්ල මේ තින්නේ එන්ට එන් දාලා මේ තින්නේ එන් වෙනුවට එන් රණ එක දාලා මේ තින්නේ එන් වෙනුවට එන් රණ දෙක දාලා මේක එන් වෙනුවට එන් රණ එක දැම්මොත් එන්නේ 2යි එන් රණ එක රණ දෙක. ඒතර 2යි රණ 2 රණ 2 2යි රණ 4. ඔබ ගන්න තියෙනවා ඊටසම
මේක n විතරම ඉන්නේ, මේක n ඍණ 1 විතරම ඉන්නේ, මේක n ඍණ 2 විතරම ඉන්නේ. එහෙනම් භාගය හර v n කඩන්න පුළුවන් අපිට. භාගය හර ඉතුරු වෙලාට ඉන්නේ මෙහෙම කොටස් කොටස්. මේ හැම කොටසම හරියත් ළඟයක් තියෙනවා. හරියත් ළඟයක් තින්න කොටස් අපි ලියන්න පොදුවේ. දෙකයි කේ ඍණ දෙක බෙදීම දෙකයි කේ ඍණ එක වගේ. මම හිතුව මේක ඕන නැහැ කන්නේ කියලා බලන්නට ඕන නැහැ. ඍණ එක වගේ ලියන්න පුළුවන් මේ හැම කොටසක්ම. ඕන ලාවට ඕන ලාවක මුල්ම එක කේ සමානයි දෙක අවස්ථාව. අවසන් එක කේ සමානයි නැව අවස්ථාව. මම කියපු තේරුම බලන්න. එලෙසම u වෙනුත් කඩා ගන්න පුළුවන්. එන්ට් එක දැම්මොත් ඒ කියන්නේ මේකේ එන්ට ගන්න පුළුවන් අඩු ගන්න දෙක දෙක දැම්මත් එන්නේ තුන දෙවර දෙක හතර හතර එකක් තුනයි තුන එන්ට ගන්න පුළුවන් අඩු ගන්න දෙක දෙක දැම්මත් එන්නේ හතර එලෙසම එන්ට තුන දැම්මත් පහ මෙතන එන්නේ හය ආදරෙස එන්ට එන්ට්‍රින් එක දැම්මත් එන්නේ දෙක එන්ට්‍රින් දෙක එන්ට්‍රින් පහ දෙකයි එන්ට්‍රින් දෙක දෙකයි එන්ට්‍රින් තුන දෙකයි එන්ට්‍රින් හතර දෙකයි එන්ට්‍රින් එක දෙකයි මං කිව්ව තේරුම් ගන්න මෙතන ඉන්නේ මේ අතර මෙන්න මේක දෙකයි කේ ඍණ එක වෙදිම දෙකයි කේ වගේ ප්‍රකාශන තමයි ඉන්නේ හතරම මෙතන 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 මේකේ කේ ආගයන් මේනේ කේ සමානයි දෙක අවස්ථා මේනේ කේ සමාන තුන ආදි ලෙස මේනේ කේ සමාන ඍණ දෙක මේ දෙනකේ කේ සමාන ඍණ එක මේනේ කේ සමාන n අවස්ථා දැන් තේරුණා හරි මං හිතපතරනේ ගන්න ගියේ තර ඒක ඕනේ බැලුවොත් අපි ඔප්පු කරන්න තියෙන කාරණේ මේක මම ඕනේ නැහැ කිව්ව ඕනු නැතර කවුද දන්නේ මම කොහොම මේක හදන ගමන් තමයි හිතුවේ ඒක ටික හරි කලින් හදුවනම් කියන්න දුන්නා මොකද වෙන්නේ හදි වෙන්නේ නැහැ මොකද තර කේ කරලා වැඩි අගයක් වුණත් අපි කලින් ඔප්පු කරගෙන තියෙනවා දෙකයි කේ ඍණ එක බෙදීම දෙකයි කේට වඩා කුඩා කියලා දෙකයි කේ ඍණ දෙක බෙදීම දෙකයි කේ ඍණ එක එතකොට මේ UN සහ VN තුල ඉන්න පද ගණන් සැලකුව. UN තුල මෙන්න මේකේ k සමාන 1 වට ඉන්න පද මේ k සමාන 1 වට මේ පැත්තේ කොටස තමයි මේ තියෙන්නේ. k සමාන 1 වට මේක අනිත් පැත්තේ කොටස තමයි මේ තියෙන්නේ VN ගේ. මේ මෙයා වෙදින්නේ නැහැ. ඒ ඉන්නේ k සමාන 1 අවස්ථාව පොදු වෙන්නේ. දෙකේ. k සමාන 2 අවස්ථාව ඊට පස්සේ ඉලටින් මේ මෙතන කේසන තුන මෙතන තුන ඔගොල්ලෝ තේරුම් මේ කියන අන්තර කේසන එන්න නැතහොත් මේ පොඩක් කොලයක් කරන්න උනේ ඇත්තටම නැහැ මේක එහෙනම් පොඩක් අලුතෙන් ලියා ගන්නකො ඉතර අපේ UN තුල ඉන්නේ දෙකයි කේ ඍණ එක බෙදීම දෙකයි කේ වගේ කුට්ටි තමයි UN වල ඉන්නේ මේක කේ සමාන එක විතර තමයි මෙතන කුට්ටි කේ සමාන දෙක විතර මෙතන කුට්ටි කේ සමාන තුන විට මෙතන කුට්ටි සහ සමහම මෙතන කේ සමාන එන්ට්‍රින දෙක කේ සමාන එන්ට්‍රින දෙක කේ සමාන එන් එන්ට්‍රින එක කේ සමාන එන්නට කුට්ටි තමයි ඉන්නේ අපේ UN මතක ගැති වුණා අපේ UN UN කියලා මම ලිව්වේ මේ කැටි කරලා මේක 1 3 5 2 එන්ට්‍රින එක බෙදීම 2 4 2 කියන එක අපිට මවා ගන්න පුළුවන් මම මේ ලියපු විදියට මේක මෙන්න මේ කුක්කිය ඇසරින් මෙහෙම 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 කියලා මවා ගන්න පුළුවන් එලෙසම VN අපේ හිටියේ 2 1 2 4 2 එන්ට්‍රින 2 බෙදීම 2 3 5 2 එන්ට්‍රින 1 කියලා එන්න මේ හැමතැනම මෙන්න විශාල එක එවිට මෙන්න මේ වියන්න මවා ගන්න පුළුවන් මෙන්න මෙහෙම මෙන්න මේ කුට්ටි වල ගුණිත ලෙස මෙතන ඉන්න කේ සමාන 1 මෙතන ඉන්න කේ සමාන 2 මෙතන ඉන්න කේ සමාන 3 ආදි ලෙස ගිහිල්ලා මෙතන ඉන්න කේ සමාන n ඍණ 2
මෙතන මේකේ සමන වෙන එක මෙතන මේකේ සමන n පිට කියලා මවා ගන්න පුළුවන්. සහ අපි සාධනය කරා කලින් k කියන එක ක්‍රියාශලකයක් වුණොත් 2යි k ඍණ 1 බෙදීම 2යි k ට වඩා කුඩයි කියලා 2යි k ඍණ 2 බෙදීම 2යි k ඍණ 1 වෙන බැරි සාධනය කරා. මොකද කාරණේ? හැම තැනටම පොදු un ට පොදු un ගේ පොදු කුට්ටිය මේක vn ගේ පොදු කුට්ටිය මේක මේ හැම කුට්ටියරම වඩා මේ කුට්ටියට මෙයා මේ vn කුට්ටිය අඩුයි මෙයාට මෙයා අඩුයි අපි කොහොමද කියන්නේ මෙයාට මෙයා අඩුයි මෙයාට මෙයා අඩුයි මේ ඊතරෙන් ඉදින් අඩුයි කියන හරි අඩුයි මෙයාට මෙයා අඩුයි මේ ඊතරෙන් අඩුගෙන හරි මේ සෙට් වලට නම් මේ සෙට් අඩුයි මේ සෙට් වලට මේ සෙට් අඩුයි මේ සෙට් වලට මේ සෙට් අඩුයි මේ සෙට් මේකට නම් මේක අඩුයි මේකට නම් මේක අඩුයි මේකට නම් මේක අඩුයි මේ සෙට් එකකට නම් මේක සෙට් එක අඩුයි මේකට නම් මේක අඩුයි මේකට නම් මේක අඩුයි මේකට නම් මේකට අඩුයි මේ පොදු දෙක සමානයි දැක්ක පොදු දෙක සමානයි බයි බයි අනිත් හැමතැනම අඩු නිසා අපිට ගම් වෙනවා මේක නිසා මොකද්ද vn un un හැදලා තියෙන අර වැගුණිත වලින් vn හැදලා තියෙන මේ වැගුණිත වලින් නිසා අනිවාර්යයෙන් මේක තියෙන සමාන නක් බෑ තර මේක පෙන්නලා ඔගොල්ලෝ මේක සහ මේක නොවෙයින් මේක වේ එච්චර නිකන් පෙන්න ගන්න පුළුවන් ඒක හරි මුකුත් නගන්න නැති තර ඔගොල්ලෝ un සහ vn හැම මේ විදිහට කඩලා මේකෙන් හඳුනා ගැනීම තමයි පෙන්වන්න ඕන එච්චර ඊට පස්සේ අපිට කියන අමුතු කතන්දරය 1 3 5 ඩොට් ඩොට් 2යි n ඍණ 1 බෙදීම 2 4 6 ඩොට් ඩොට් 2යි n කියන ප්‍රකාශනය n විශාල 1 වට කුඩයි ප්‍රකාශනය විශාල කැපෙනලු මේකට වඩා මුල 2 n වලට වඩා n කියන විශාල 1 වට හරි එතනදී බලමු රයිට් එතකොට දැන් මේක තමයි පෙන්න ගන්න තියෙන්නේ දැන් මට පොඩි පොඩි අයිඩියාවක් තියෙනවා දැන් ගානක් හදන්න නම් ළමයි හිතේ දා ගන්න හරි මේක නෑ ගත්තා රොකට් එකයි සුංගල් යනවා එහෙම පොඩි ගණන් පුළුවන් ඉතින් මාත් මේ නිකන් මේක ජොලියට හදනවා හිතේ තන ඔයගොල්ලෝ මේ ගාන හදලා බලනවාද අයිඩියාක් ගන්න පුළුවන් මේක වල ඊට පස්සේ ඔයගොල්ලෝ හදාගන්න හරි ඒතර මේකනේ පෙන්වන්න තියෙන්නේ දැන් මට පොඩි ගියක් ආවම එන්නේ දැන් බලුවෙන් පස්සේ ඒක UN ඒ UN ට වඩා VN කුඩායි කියලා ඔප්පුවර නැත්තනේ ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා තේරෙනවා මොකද අපි අර කලින් බෙදපු වැඩේ උත් කරා ඒක නම් පොඩක් ආවෙ නෑ මට තේරෙන්නේ නැහැ UN ට වඩා VN බැරි මට ගන්න පුළුවන් UN කියන්නේ 1 3 5 2 න් ඍණ 1 බෙදීම 2 4 2 න් ට වඩා කුඩායි ආපහු 1 2 4 2 න් ඍණ 2 ආයි 2 3 5 2 න් ඍණ 1 මට ඕනේ මෙන්න මේ කට්ටිය ඒ කට්ටිය මෙතනයි හා මේ එකගෙන ඉතින් ඕන්ලා හදා ගන්න පුළුවන් නැතුවත් මෙන්න මේ පැත්ත මොඩිෆයි කරනවා මෙහෙම ලියන්න මෙතන මේ දෙක පොඩ්ඩක් මෙහෙට අරගෙන 1 3 5 2 න් දැන් මෙන්න මේ කට්ටියයි මේ කට්ටිය සමානයි මේක තමයි 1 3 5 2 න් කොහොමද හරි ඊට පස්සේ 2 4 මේ ටික ඕනේ මට හයිටින් මෙතන දෙක හතර දෙකයි උඩට ගිය එක එක එකමයි ඉතින් වැඩක් නෑ මම මතක් කරලා දෙක විතරක් ගන්න හතර හොම දෙකයි ඍණ දෙක මෙතන දෙකයි නෑ කවනම් මේකම මෙතනත් හදනවා හැබැයි මෙතන දෙක අතින් දෙකයි එකක් දාපු නිසා මට ඒක නැති කරන්න ඔහොම එකක් දාන්න සිද්ධ වෙනවා දැන් මේ කොටසයි මේ කොටස සමානයි මෙයයි මෙයා සමාන නිසා මෙයා මෙතනට ආවත් එයා වර්ග වෙනවා වර්ග වෙනවා මෙයයි මෙයයි සමාන නිසා මෙයා මෙතනට ආවත් මේක වර්ග වර්ග වෙන නැතහොත් මට සරල කරලා ගන්න පුළුවන් මෙහෙම 1 3 5 2 න් එක බෙදීම 4 2 4 2 න් කියන සම්පූර්ණ කොටසේ වර්ගය කුඩයි මේ දෙක ඉතුරු වෙච්ච මේ දෙක න් ඉතුරු වෙච්ච එකට 4 n කිය ඇති වර්ගමූල ගත්තන හැර එන් කියන විශාල එකට බැවින් මට වර්ගමූල ගන්න පුළුවන් ධන පාට් එක විතර කනත් නැතු 1 3 5
දෙකයි ඍණ එක බෙදීම දෙක හතර දෙකයින්ට වඩා කුඩායි කියනවා මේක එක අට දෙකයි මූලයෙන් දෙක ප්‍රකාශනයේ ඔය කියන එක මෙන්න මේක තමයි අපිට ඔප්පු කරන්න දීලා තියෙන ඉනිසමන එක ඉනිෂියල් එක විතර ඒක සාධනය කරගන්න පුළුවන්කම ලැබුණා බලමු ඊළඟ කතාව මොකද්ද කියලා මම මේ කොලේ පොඩ්ඩක් අහක් කරනවා හරි අපිට ඊළඟට කියන මෙහෙම WN ඒත් තාම ඉන්නේ කරටා වැඩි WN කියන්නේ මෙහෙම 1 3 5 2 n 1 2 4 6 2 n වාරයක් 2 n ධන එක නම් WN ධන කරන WN සමාන කියලා කියන්නේ මේක දැක්කම තේරෙනවා WN කියන්නේ අතර මේ ඉන්නේ UN 1 3 5 2 n 1 තෙක් බෙදීම 2 4 6 2 n පේන එක පෙවුනොත් ඉතින් නකුණ ප්‍රශ්නයක් නැහැ මම නිකන් කිව්වා මේක ඉන්නේ UN වාරයක් 2 n ධන එක කියන තමයි ඉන්නේ හරි නමුත් එක වාසියක් වෙනවා නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබ නිකම් ඒක නිකන් තියමු පැත්තකින්. බට් කාරණයක් කෙසේ. බලමු සුළු කරලා මොකද්ද මේ WN ධන එක ඍණ WN වලින් එන්නේ කියලා. WN ධන එක කියන්නේ මේ ප්‍රකාශනයේ සිළු ස්ථාන වලට ඒ කියන්නේ මේකේ n දින ස්ථාන n ධන එකෙන් ප්‍රතිස්ථාපන වෙනවා. ඒතර වෙනවා 1 3 5 ඔහොම. මෙතනට දා මෙතන මීටර් ඒ කියන්නේ මීටර් ඉස්සල පදින්න එතකොට මේක. මෙතනට මෙහෙමනේ කියන්නේ මෙතන අතර නෝ n ධන 3නේ 2 n ධන 3 2 n 1 2 n ධන 1 2 n ධන 3 බෙදීම 2 4 2 n 2 n ධන 2 ඔකන තියෙනවා මොකද උනේ කියලා දැන් ඉස්සෙල්ලා තියෙන්නේ දැන් මෙතනට එන්ටර් ගන්න පුළුවන් එකට වැඩිය වනේ දෙක එකරණේ මෙතෙන් දෙන්නට අතර මේ ගානේ මේ මෙහෙම තියෙනවා එන් විශාල සමාන එක කියන්නේ එන්නේ කියලා කියලා තොර රැඩි රේසි එන්නේ කියලා එන්ට ඕනක් ගන්න පුළුවන් තොර එන්ට නිකල කියලා ගත්තොත් මෙතන මේක ගන්න බෑ මොකද යු වෙන අර දක්වන එන්න එකෙන් එහා ඔගොල්ලෝ මතකයි ඒක නිසා මේක මම අතර දාන එන් කියන්නේ කියලා කිව්වම කියලා පටන් ගන්න එතකොට මෙන්න අවසාන තැනට එක දැම්මොත් වෙනවා 3. ආසන්නට එක දැම්මොත් වෙනවා 3. මේන්ට. මේ හරේ ඉන්න ලවේ ඉන්න කට්ටිය වගේ. මෙයාට එක දැම්මොත් වෙනවා 2. ආ මෙයා. අන්න ඒක නිසා අවසානෙන්ට එන් දන එක දැම්මොත් වෙන්නේ අවසාන එක එන් දන 3, 2 එන් දන 3. ඊට පෙර එක 2 එන් දන එක ආදිලස් තේරුම මොකක්ද නම ලිව්වේ කියලා. ඒතොර එලෙස 3 5වම මෙන්න මෙතන 2 එන් ඍණ එක නැවතුනා. යට අවසානය කියන දෙකෙන් තමයි දෙක. ඇත්තට මෙන්න මේ කට්ටිය මේ කොටස ඇවිල්ලා තාමත් පරණ විදිහට බැලුවොත් W වෙන්නේ. නෑ මෙන්න මේක. W. මෙන්න මේ කොටස මේ කොටස වාරයක් මේක කියන W වෙන්නේ. මේ දැන් පාටින් රෝම් කරලා තියෙන W වෙනවා කියන්නේ. හරි අඩු කිරීම W වෙන ඍණයක නෙවෙයිනේ. අඩු කිරීම. දැන් මේ සම්පූර්ණ කොටස තමයි W වෙන දන්නේ හරි. WN ධන එක දැනට අවිල්ල තියෙනවා මේක හැටියට WN ධන එක කියන්නේ WN වාරයක් 2N ධන 3 බෙදීම 2N ධන 2 වගේ තමයි වෙනවා හරි වෙන WN WN මන් සාමාන්‍ය දෙයක් යන්නේ 1 3 5 2N ධන 1 බෙදීම 2 4 6 2N වාරයක් 2N ධන 1 WN ඒකට මෙන්න මේක දැක්ක නිසා නැතහොත් මේ WN ධන එක ඍණ WN ගෙන් පිටතර ගන්න පුළුවන් මෙන්න මේ කොටස ප්‍රකාශන දෙක මෙන්න මේ කොටස WN මේකත් WN මේ නිසා ඒක පිටතර ගන්න පුළුවන් ඒතරනවා අතන WN මට මම පිටතර කරු තියෙන WN ගල යානවද නිකන් යානවද දැන් බලමු මොන විදිහටද තියෙන 2N ධන 3 බෙදීම 2N ධන 2 ඍණ 1 සරණොත් වෙනවා WN 2N ධන 3 ඍණ 2N ඍණ 2 බෙදීම 2N ධන 2 2N 2 නොසිලං 3න් දෙක කියලා එකයි නැතහොත් එන්න ඔබට WN බෙදීම WN බෙදීම 2N ධන 2 නැතහොත් WN කියන්නේ 1 3 5 2N ඍණ 1
අගිස්සේ දෙකයි එන් ධන එක දෙදීම යට දෙක හතර දෙකයින් තෙක් අමතර වැඩිපුරා පන්න මෙයා ටිංගල ඔන්නහ තමයි දැන් ඩබ්ලු එන් ධන එකන ඩබ්ලු වෙන්නාවේ හරි හරිදි මොනානෝ දන්න මං ඉතින් ආපු කාරණ ඔක්කොම ලියා ගන්නවා මෙතන එක් අපිට ආවත්ම සරලව තමයි ඩබ්ලු එන් ධනය කරන ඩබ්ලු එන් ආව ඇත්තටම මේක හැටියට ඉතින් එක් යට දෙකයි එන් ධන දෙක වාර ඩබ්ලු එන් කියලා තව කාරණයක් කලින් මේකත් තමයි දැන් මේකක් තියෙනවා හරි අපිට කියනවා ඊට පස්සේ අලුත් කතාවක් සිග්මා ආර් සමන එක ඉඳලා එන්දන එක දක්වා යුවා හැබැයි මේ අර එන් එකට විශාල වෙට තමයි යුවා ගත්තේ අත් මේක පොඩ්ඩක් පැහැදිලි නැහැ ඒක කමන්න ඇතින් මොකක් එන් එකටත් යුවා ගන්න පුළුවන් මොකද අපේ යුවා පදේ ගොන්න මතක ඇති යුවා කියලා කියන්නේ මේකනේ 1 3 UN කියලා. දෙකයි entry න එක. දෙදීම 2 4 දෙකයි නිසා enter එක දැම්මත් ප්‍රශ්න නැහැ enter දැම්මත් එන එක. දැන් enter දෙක දැම්මත් එන 3. භාවයේ තියෙන නිසා UN තුල ප්‍රශ්නයක් නැහැ මොකද. හරි. මේක අර දැක්කන. ඒතර මේක දික් කරත් එන්නේ කවද? U එක. ධන U දෙක. ධන UN ධන එක කියලා. නොයිටික එකතු අපිට පෙන්වන්නේ කියලා කියන්නේ WN ධන 1 රෙන එක කියලා තමයි පෙන්වන්නේ කියලා කියන්නේ හරි එතකොට ඒක ගන්න කොහොමද හරි එතකොට මේ U ලා එකතුවක් තමයි අද බලාපොරොත්තු වෙන්නේ හෝල් ටෝට් මම මේ කලින් දැක්කේ නැහැ අතරම මේ මේ ඉන්නේ කවුද එහෙනම් මේ ටික නම් කවුද මේ ඉන්නේ කවුද තමයි මත් මෙහෙ දෙකන එක හේතු යු එන්නේ යුෙන් 1 3 2 එන්ට් එක 1 3 5 2 එන්ට් එක 2 4 2 එන්ට් ඊට පස්සේ තව මේකට පස්සේ පදේ එන්න නියමිත මේකට පස්සේ පදේ එන්න නියමිත පදේ නැතුවත් මේ ඉන්නේ කොහොමද යු එන් දන එක ආයෙන ඩබ්ලිව් එන් ඒක මේ නියු එන් දන එක නැතුවත් හතන්දරේ ඩබ්ලිව් එන් දන එක රින ඩබ්ලිව් එන් කියන්නේ යු එන් දන එක මම ඒක හිතන්න ගත්තේ වීඩියෝ පෝස්ට් කරත් කතා මේ ආර්සණේ කියන ඉඳන එක දක්වා UR එක තු මේක එහෙනම් මෙන්න මේ ශ්‍රේණිය අගය ගන්න මොකද හරි හින්ට් එකක් තියෙන්න පුළුවන් හරි අතවත් මේ ඕන U එකෙක් W දෙක වෙනසකින් ලියා ගන්න පුළුවන් කියන සංකල්පේ එන්න ඕන ඔළුවට ආවොත් තමයි මේ එකතු අපිට කියන්නේ මේ එකතු පෙන්වන්න කියලා සිග්මා ආර්සමනේ කියනවා එන් දක්වා එක දක්වා යූ ආර් ධන එක එකතු වෙන්නන කියලා කියන ඩබ්ලිව් එන් ධන එක ඍණ එක නිසා එතනට යන නම් යූ අන්තර්ගමයේ පාවිච්චි කරලා ලියා ගන්න පුළුවන් වෙනවා ඩබ්ලිව් එස් එක එනවා පොයින්ට් එක තමයි දීලා තියෙන්නේ මම මේ කොලහස් කරලා අලුතෙන් කියන්න ඕනකට නැතොත් අපි දැන් අප්පු කරා ඩබ්ලිව් එන් ධන එක ඍණ ඩබ්ලිව් එන් කියන්නේ යූ එන් ධන එක කියලා අපි දැන් අපිට අහන්නේ ආර් සමන එකේ ඉඳලා එන් ධන එක දක්වා යූ ආර් ලග් එකතුව පෙන්වන්න කියලා කියන ඩබ්ලිව් එන් ධන එක රින එක කියලා පෙන්වන්න කියලා කියන්නේ. ඔතන ඩයම් පස්සේ ළමයි ටග් ගාලා තේරෙන්න ඕනේ මේක. ගන්න පුළුවන් මේක. මොකද්ද? ඒක එන්ටර් එක දැම්මොත් වෙනවා. යූ 2 සමාන ඩබ්ලිව් 2 රින ඩබ්ලිව් එක. එන්ටර් තුන දැම්මොත් මේකෙන් හරි. එන්ටර් එක දැම්මොත් එන්ටර් 2 දැම්මොත් වෙනවා ඩබ්ලිව් 3 U3 සමානයි W3 සින් W2 එන්ට 3 දැම්මත් වෙනවා U නැහැ ඔව් එන්ට 1 දැම්මත් වෙනවා W1 සමානයි W2 කියන W1 කියලා එන්ට 2 දැම්මත් වෙනවා U2 සමානයි W3 රින් W2 කියලා එන්ට 3 දැම්මත් වෙනවා U3 සමානයි W4 රින W තුන කියලා මම එන්ටර් ගත්තොත් එන්ටර් නෙවෙයි ළමයි මේක මම පරිලමනි ඔව් කමන්න ප්‍රශ්න නැහැ හරි එන්ටර් ගත්තොත් ඔහම එන් රින එක ගත්තොත් වෙනවා ඩබ්ලිව් එන් රින එක
සමානයි u entry එක සමාන w entry එක enter n ම ගත්තොත් වෙනවා අපිට u n සමානයි w n ධන 1 හරිද අපි දැන් දන්නවා w n ධන 1 කියන්නේ ඍණ w n කියන්නේ u n ධන 1 කියලා මේකෙන් කරකර ගන්න පුළුවන් අපිට un ධන 1 wn ධන 2 wn කියලා හරි මේක හැරෙන්න අපිට පුළුවන් enter මේකෙන් ගන්න පුළුවන් එහෙම අපිට main එකේ ඉඳන් එහාට ගියමු මෙහෙම ගන්න බෑ u r කියන කෙනෙක් ගන්න ඕන ගන්න පුළුවන් මොකද මේකයි මේක සමාන නිසා w r නෑ u r ධන 1 කියලා u r ධන 1 සමාන w r ධන 1 ගන්න w r කියලා ප්‍රශ්නයක් නැහැ නේ මොකද ප්‍රතිස්ථාපනය කරා r වලින් හරි එතකොට අපිට ගන්න පුළුවන් r සමාන 1 වුණොත් u 2 සමාන w 2 වෙන w 1 r සමාන 2 වුණොත් u 3 සමාන w 3 වෙන w 2 r සමාන 3 වුණොත් u හතර සමාන W හතරෙන් W තුන. ඔහොම ගිහලා R සමාන entry එක වුණොත් U N U N සමාන W entry නේද? W entry එක. R සමාන N වුණොත් U N ධන එක සමාන W N ධන එක ඍණ W N. එතකොට මේක දිහා බලුවහම තේරෙනවා අපි දැම්මත් අඩි උඩින්ද දැම්මත් අතින් එකක් u1 සමානයි u1 කියලා දාලා මේ සෙට් එක එකතුව ගත්තොත් පල්ලෙහාට මේ වත්තෙන් එන්නේ මොකද්ද අපිට සිග්මා r සමාන 1 සිට n ධන 1 දක්වා ur කියලා යන පුළන්නේ u1 u2 u3 u4 තමයි u5 un ධන 1 ටෙක් අනිත් පැත්තෙන් ඉන්නේ මේක අන්තර් කමෙන්ට් සෙට් වෙලා තියෙන නිසා මේකට මේක අවශ්‍යලා මේකට මේක අවශ්‍යලා මේකට මේක අවශ්‍යලා ඉතුරුනවා wn ධන 1 එම නිසා හොඳේ ධන u 1 කියලා නේ u 1 තා ඉතුරු වෙච්ච ඍණ w 1 හරි අපිට පෙන්වන්නේ කියන්නේ මේකේ අගය මේ අගය පෙන්වන්නේ කියන අපිට wn ධන 1 ඍණ 1ක් කියලා මම මේක තව සුළු කරන්න ඕනේ නිසා wn ධන 1 ඕනේ අත u 1 u r කියන ගොල් මතක ගත අපි කලින් u un කියලා කියන්නේ 1 3 5 2 ඍණ 1 බෙදීම 2 4 2 n එකට එක දැම්මත් එන්න අපිට උඩින් ඉන්නේ 1 යටින් ඉන්නේ 2 u කියන භාගය ඍණ w 1 W කියලා කිව්ව අපි කලින් WN කියලා කිව්ව 1 3 2 N ඍණ 1 වාරයක් 2 N ධන 1 බෙදීම 1 2 4 2 N තෙක් ටික ඕ ඇචරයි ඒක ඒකට දැම්මත් N සමාන 1 අපිට එනවා උඩින් එන 2 යටින් එන 2 ධන 1 හරිනු වර්ග 3ට 2යි එන්ට් එක දැම්මොත් 3යි එන්නේ 3යි 2 3 බෙදුම් දෙකක් කියලා සිග්මා r සමාන එහෙනම් n ධන 1 දක්වා u r අපිට එනවා w n ධන 1 ඍණ 1ක් කියලා හරි ඊට පස්සේ කියනවා අපිට එක r සමාන 1 සිට අනන්තය දක්වා u r ශ්‍රේණි අභිසාරේ නෝන බව පොහොනේ කරා එතකොට ෆයිට් පොඩක් මේ මේ කොටස වෙනම ගන්න අලුත් කොලයකට දැන් අපි මෙන්නට ඔප්පු කරගත්තා සිග්මා r සමාන 1 සිට ඉන්දන් එක දක්වා u r n w ඉන්දන් එක ඍණ 1ක් කියලා එහෙනම් අපි දන්නවා w n කියන්නේ මෙන්න 1 3 5 2 ඉන්දන් 2 ඍණ 1 එක හතර
දෙකයින් වර දෙකයින් දාන එක තමයි දීලා තියෙන්නේ. හරි. මම දුන්නාට අපිට පුළුවන්කම මෙහෙම කඩන්න. මේක කඩලා යන්න පුළුවන් නේද? මේකෙන්ට එක දැම්මොත් එන්නේ තුනනේ. හරේ තියෙන පදවල. ලවයි තියෙන පදවල එන්ට එක දැම්මොත් එන්නේ මේකනේ. එහෙම හිතුව. මේක අහම පැත්තකට තියලා අපිට කඩන්න පුළුවන්. තුන බෙදීම දෙක. හරි. උඩ හරේට කියන්නේ. ඔය හරේ තියෙන පද සෙට් එකේ පොදු පදේ අපි හිතුවොත් දෙකයි ආර් දන් එක කියලා. ආර්ට් එක දැම්මොත් එන්නේ තුන. ආර්ට් එක දැම්මොත් දෙක ආර්ට් එක දැම්මොත් තුන. ආර් දෙක දැම්මොත් පහ. එල් එස් කියලා ආර්ට් එන් රින් එක දැම්මොත් මේක. ආර්ට් එන් එන් දැම්මොත් මේක. ඔකන තේරෙනවා කිව්වේ. ඒ වගේම ලවේ හරේ සෙට් එකේ යට ඉන්නේ දෙකයි ආර් කියලා හිතුවොත් පදේ ආර්ට් එන් දැම්මොත් මේ. ආර්ට දෙක දැම්මොත් මේ ආර්ට එක දැම්මොත් මේ එක දෙක අනේ කෝණෙන් බැලුවොත් ඔය ඩබ්ලිව් එන්න කඩන පුළා එක මේක අමතක කරපත්තර ගත්තා තුන මොකෝ මේ අනම් කලු යන්න පුළුවන් ඔකල මං කරපඩ දෙය මේ තුනටද එක එක පදයක් මේ පහයන් අතර එක පදයක් කියදලා මෙන්න මේ පදවල ගුණිතයක් ලෙස සහ එකම එක පිටරදා ලඩක් නැති කොහොමත් එකයි ගුණ නම් පස්සේ මෙන්න මේක කඩලා ලියන්න පුළුවන් මේ W වෙන හරි කඩලා ලිව්වොත් විශේෂ වැඩේ මේකයි මේ ඕනම අවස්ථාවක මේ දින්නේ ආර් එක නේතර පොදු පදේ වශයෙන් මේ මේකේ පොදු පදේ පොදු පද වශයෙන් ක්‍රියා කරන 2R ධනක බෙදීම 2R කියන හරි මෙන්න මේ කුට්ටියේ ආර් සමන එක අවස්ථාවෙ ඉන්න ආර් සමන දෙක අවස්ථාවෙ ඉන්න ඕම කියලා මේ දින්නේ ආර් ආර් ගත්ත අවස්ථාවෙ ඉන්න ආර් ටෙන් ගත්ත අවස්ථාව හැම කෝණෙන් බැලුවොත් ඔබන් තේරෙනවා මේ හැම අවස්ථාවකම ඉන්න මේ ඕන කොටසක් වැඩි කියලා කරලා තුනට දෙකෙන් කරලා ඩි පහට හතර ගණන් කරලා ඩි හැම අවස්ථාවම පොදුවේ කියන්නේ කොහොමද මෙන්න මේක ගත්තොත් ඔගලන්ට මේකේ හරයක් ළඟට බෙදුවොත් ආර් වලින් අපිට එනවා ආර් තා දෙකයි ආර් බෙදුවා කිව්වොත් තොර දෙකයි දෙකයි බෙදුවම එකයි ඊටසේ එක බෙදීම දෙකයි ආර් එක ඔන්නෝනේ ආර් මොනාගේ ආව ලවේන් එකට වැඩි සංඛ්‍යාව එක ධන කිෂන් ඩෙල්ටා ප්‍රමාණය ඩෙල්ටා කියන ධන සංඛ්‍යාව ලවේ හරේන් එක ඒ වැඩක් නැහැ ඉතින් කෙලින්ම මෙතන ඉන්නවා විසම එක ධන ඩෙල්ටා වගේ සංඛ්‍යාව ධන ඩෙල්ටා කියන ධනගේ මෙන්න හැම කුට්ටියම එකට වැඩි නිසා අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් එකට වැඩි අපි දන්නවා WN කියන්නේ ගැන පුළුවන් එක වැඩි කිරීම මොකක් හරි සංඛ්‍යා ටික හැබැයි හැම සංඛ්‍යාම එක රාඩිය දර අපි දන්නවා මේ ඒ සංඛ්‍යාන් ප්‍රමාණය තියෙන්නේ මේ හැම සංඛ්‍යාම එක රාඩිය එහෙනම් ඔගොල් මතක් කරගන්න මෙන්න මේක කාර්යසාලේ බිඳුව මූල ලක්ෂය y මූල ලක්ෂය x අක්ෂය y අක්ෂය අපිගත් මත ඕන මතක් කියන මේන් y සමන x රේඛ මේන් y සමන x වර්ග රේඛ x වර්ග මේ මං අඳින්නේ මේන් x වර්ග මේන් x ගණන යටි මම වැරදි අතර වැන්දා පොඩ්ඩක් මම අදහස මෙච්චර මම කියන්න අදහස් කරන්නේ ෆ්‍රිතයක් ගත්තොත් ෆ්‍රිතය මේනේ මම අපිට x වල 100 කියලා x වල 1000 ගත්තොත් මෙතන ගොඩාක් සිංහා ළඟ ළඟ වැඩි වෙන සිද්ධ සායිටි සාපේක්ෂ බලේ වැඩි වෙන ෆ්‍රිතය ශනික වැඩි වෙන එතකොට හරි තර මේක අතන මේකත් වැඩි. يعني මේ දින්නේ මගේ දැන් හරි. මේක තමයි x සමාන කරේ. හරි. තර මේ x 100 න්නේ මූලයෙන් ඉඳන් මෙතන මෙතන කියේ මූලය. එහෙම කියමුනේ. x 10 ඊට යටින් යන්නේ 1.4 හරි. 1.4 යටින් ගිහිල්ලා ඊට සුඩින් යනවා. තොර x වල අපි ගත්තොත් 10000 ගත්තොත් ඒක මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ x වල 10000 තර වැඩි. x වල 10000 මොනා කරත්
ඔය ඕන එක්සෙන් එක්කෙන මෙන්න එක්සක්සිය මෙන්න වයක්සිය තා එක්සගේ එකයි වයගේ එකයි එතකොට එකකම එකහරහා යනවා මම ඉස්සර අඳිනගත් එක පොඩ්ඩක් කඩේ අවුල් ගියා ඕනෑක් එකකම එකහරහා යනවා හැබැයි එකට වැඩි පොඩ්ඩක් එහාදි බලේ වැඩි වෙනකොට ඒක උස එන්නෙන් වැඩි වෙනවා සීග්‍ර ලෙස එක මේ එක්සල ඉතා විශාල ගණක් යටින් යනවා හැබැයි එකට වඩා චුට්ටක් වැඩි සංඛ්‍යාවක් ගත්තා ඒ වැඩි සංඛ්‍යාව මගින් නම් මේ අපිට එක්සට පොඩ්ඩක් ඒක දුර කරනවා තමයි මේ එක්සල 100 දි එක මේ මේ එකයිසම එකද එකයිසම එක වල 100 වල මේක එකයිසම එක 1000 වල එකයිසම එක 1000 වල කොහොමද ගොඩක් වැඩි ගලෝගෙන නැතහොත් මේ ඒක අදහස තමයි වාචික මෙතනට මෙන්න එකරණි සංඛ්‍යා ප්‍රමාණය ಗುಣ කරනකොට සංඛ්‍යා ප්‍රමාණය වැඩි වෙන දෙන්න ගුණිතයෙන් ලැබෙනවා නම් ඉතාල විශාල දෙයක් කරා යනවා නැතහොත් මේ W1 ගේ හැඩේ මේ විදිහට විශ්ලේෂණය අපි කරලා මාව ගත්තොත් අපිට ගන්න පුළුවන් එකමනේ හැම කැලලම එකර වෙන නිසා n යනකොට අනන්ත කරා W1 උත් යනවා අනන්ත කරා කියලා ගන්න පුළුවන් ඔක තමයි සංකල්පය අන්න ඒක ඔලුවට આવුත් ඒක මතක් වෙන්න ඕන අපිට කියන්න පුළුවන් මේ මේ එන්න එක අනන්ත කරා යනකොට මේකේ මේ පැත්තේ අයික් යන කොට r සමන k සිට අනන්ත කරා u r කිනාගේ යනවා අනන්ත කරා අபிසාරි අපසාරි හේතුව w n අපසාරේස මේක යන w n අපිට W N සීමා රහිත වැඩි වෙන නිසා W N ගේ ඍණයක් අඩු කරලත් වැඩක් නැහැ සීමා රහිත වැඩි වෙනවා නැතහොත් U R අපරමිත සේන්නේ එකතුව සීමා රහිත වැඩි වෙනවා නැතහොත් U N අපසාරේ අපිසාරේ නෝන බා අපිට කියන්න පුළුවන් ඔන්න තරක ඒතර ගන්න ඔගොල්ලෝ W N කඩලා මෙහෙම පෙන්නලා ඊට පස්සේ හරි සරල මෙනුවටික් කොහොමද ඒක ඔයගොල්ලෝ ප්‍රස්තාරම නිකන් ගත් විස්තර කරනවා වලට උතන් ඩාවල නැවතලා ඔගොල්ලෝ ඉහත ප්‍රකාශනය අනුව ඉහත එන් යන අනන්ත කරා යන විට ඔන්න විට ඩබ්ලිව් එන් වන බව පෙන්නේ එම නිසා සිග්මා ආර් සමන එකේට එන් දායක යූ ආර් හි එන් යනකොට අනන්ත කරා සිග්ම ආසන කිසි අනන්තය යවා විට යුආර් සිග්ම ආර් දන බැවින් ආර් සමන එකේ සිට අනන්ත දක්වා යු ආර් අපරිමිත වේ. එනිසා සිග්මා ආර් සමන එකේ සිට අபிසාරි නෝල් වම් කෙල කෙටින් කෝණ ඇති.